මුණාම හරි මාර්ගයක් හොයාගෙන රටින් එළියට යන්න තරුණ සමාජයක් හිතන දවසක මම පිටරට ඉඳලා ලංකාවට ඇවිල්ලා තරුණ සමාජයට මානසික සෞඛ්‍ය දෙන්න හදනවා කියපුවම ගොඩක් මගේ යාළුවෝ අහනවා මට පිස්සුද කියලා. ඉතින් මමත් හිතලා බැලුවා ඇත්තටම මට පිස්සුද කියලා. නමුත් මම අද වෙනකොටත් විශ්වාස කරනවා ලංකාව නැවතත් ගොඩනගන්න ලංකාව වෙනසක් ඇති කරන්න පුළුවන් එකම මාර්ගයයි තියෙන්නේ. ඒ අපි හිතන විදිය වෙනස් කරොත්. ඒ අපි ජීවත් වෙන රටාව වෙනස් කරොත්. ඒ අපි මේ ආතතියෙන් මිදුණොත්. ආතතියෙන් මිදුණ දවසට අපිට පුළුවන් වෙයි අපිට තියෙන බුද්ධිය පාවිච්චි කරලා තීරණ ගන්න. මේක කොච්චර වැදගත්ද කියලා අද පාර්ලිමේන්තුව දිහා හැරිලා බලපුවාම අපිට තේරුම් ගන්න පුළුවන්. මේ වෙන කවුරුත් එතනට ගිහිල්ලා ඉන්දවපු ජනතා නියෝජිතයෝ නෙමෙයි. මේ ඔබේම ඡන්දයෙන් පත් වෙලා ගිය 225ක් ඔතන ඉන්නේ. එතකොට ඒ පත් කරපු අපිම ඒ ජනතා නියෝජිතයන්ට බණින අතරෙම ආපහු සැරසෙනවා ඊළඟ ඡන්දයට ඇවිල්ලා ඒ මිනිස්සුන්ගෙන් කාට හරි ආයෙත් කතරේ ගහන්න. අපි කවද්ද මේක නතර කරන්නේ? ඒක නතර කරපු දවසට ලංකාව වෙනස් කරන්න පුළුවන් කියලා මම තාමත් හිතනවා. එහෙම ඔබත් හිතයි කියලා මම විශ්වාස කරනවා. ඒක වෙනුවෙන් හිතල විතරක් මතී. අපි වැඩ කරන්න ඕනේ. එහෙනම් මානසික සෞඛ්‍ය දිරිමත් කරගන්න මේ රටේ මිනිස්සුන්ට නැවතත් සෞඛ්‍යමත් මානසික තත්ත්වයක් ඇතුව හිතන්ඩ හිටගන්න අපි එකට එකතු වෙලා වැඩ කරන්න ඕනේ කියලා මම බලාපොරොත්තු වෙනවා.